බෙහෙන්ම ස්තුතියි ඔබතුමාට. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම අද කතා කරන්න යන්නේ ඔබත් එක්ක යම්කිසි රහසක් සම්බන්ධව. මොකක්ද මේ රහස? සතුටින් ජීවත් වීමේ රහස. ඇත්තටම සතුටින් ජීවත් වීම පිටුපස රහසක් තියෙනවද? ඔබ මොකද හිතන්නේ? රහසක් තියෙනව අනිවාර්යෙන් නේද? නැත්තම් මේ ලෝකෙට බිහි වෙන සියලු දෙනා උත්සාහයකින් තොරව සතුටින් ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපිට මොකද සමාජය දිහා දැක්කම පේන්නේ? මොකක්ද අපිට අහන්න දකින්න ලැබෙන්නේ? අපේ සමාජයේ බහුතරයක් ජීවත් වෙන්නේ අතෘප්තියෙන්, අසතුටින් බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් මේක ඇත්තටම අනාවරණය කරගත යුතු රහසක් සහ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය රහසක්. ඇයි අපේ ජීවිතේ අපි ගොඩක් මාස දෙකක් තමයි මේ සතුටින් ජීවත් වීම කියන කාරණාව. එහෙනම් ඒට ප්‍රවේශ වෙන කලින් මම ඔබෙන් යම්කිසි ප්‍රශ්නයක් අහනවා. මේ මොහොතේ ඔබේ ජීවිතයේ තියෙන ප්‍රධාන අරමුණ කුමක්ද? තප්පරයක් කරන් හිතන්න. මේ මොහොතේ ඔබේ ජීවිතයේ තියෙන ප්‍රධාන අරමුණ කුමක්ද? සමහර කෙනෙකුට මේ ජීවිතයේ දැන් අපි ගත්තාම එක එක්කෙනාට එක එක අරමුණ තියෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මෙන්න මේක ජීවිතයේ තමන්ගේ මේ මොහොතේ තියෙන ප්‍රධාන අරමුණ වෙන්න පුළුවන්. මොකද්ද? ජීවිතයේ ආරම්භක අවධියේ ඉන්න කෙනෙකුට තමන්ගේ උසස් අධ්‍යාපනය අවසන් කිරීම, තම උසස් අධ්‍යාපනයක් ලැබීම තමයි මගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කියලා කියනවා. සමහරවිට ඔහු කියනවා මට උසස් අධ්‍යාපනය හරියට නිම කරගත්තොත් ජීවිතේ ඉතුරු ටික සතුටින් ඉන්න පුළුවන් කියලා. තවත් කෙනෙක් කියයි මට හොඳ රැකියාවක් ලැබුණොත් ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්, මගේ ජීවිතේ ප්‍රධාන අරමුණේ නිසා හොඳ රැකියාවක් ලබා ගැනීම කියලා. තවත් කෙනෙකුට තියෙන්න පුළුවන් මෙන්න මේ අරමුණ. මොකක්ද? තමන්ගේම කියලා නිවසක් ඉදි කර ගැනීම. එහෙමත් නැත්නම් දැනට තමන් හදාගෙන නිවසේ වැඩ කටයුතු ටික අවසන් කර ගැනීම. තවත් කෙනෙකුට තියෙන්න පුළුවන් තමන්ගේම කියලා වාහනයක් මිලදී ගැනීම. නැත්නම් දැනට පාවිච්චි කරන වාහනයට වඩා සුඛෝපභෝගී වාහනයක් ගන්නවා කියන එක. තව කෙනෙකුට තියෙන්න පුළුවන් හොඳ විවාහ ජීවිතයක් ගත කිරීම තමයි මගේ ජීවිතයේ දැනට තියෙන ප්‍රධාන අරමුණ කියලා කියන එක. තවත් කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ කාරණාව. මොකද්ද? දරුවෝ. අපි කියනවා දරුවෝ තමයි අපේ ජීවිතයේ සතුට කියලා, නේද? එතකොට මේ වගේ ගොඩාක් තව අරමුණු තියෙන්න පුළුවන්. සමහරවිට වෙන තව විදේශගත වීම, විදේශ අධ්‍යාපනය ලැබීම, එක්ක විදේශයකට පදිංචියට යාම, නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, මොන හරි ඒ වගේ ඕනම දෙයක්. එතකොට මේ සියලු කරුණු පිටුපස යමක් තියෙනවා. කුමක්ද? මේ සියලු අරමුණු පිටුපස යමක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ කාරණාව. මොකද්ද? සතුට, නේද? මේ සතුට කියන කාරණාව තියෙන මේ අපේ අරමුණු වලින් පස්සේ කියලා තමයි අපි දන්නේ. මේක අපේ සමාජයේ තියෙන, අපේ රටේ තියෙන එක්තරා ගැටලුවක්. ඇයි? අපි හැම තිස්සෙම හිතනවා මෙන්න මේ දේ කරගත්තට පස්සේ අපිට සතුටින් හිටිය හැකි. මට අහවල් තැනට යන්න පුළුවන් වුණොත් සතුටින් හිටිය හැකි කියලා. හැබැයි ඇත්තටම මේ සතුට තියෙන්නේ කොහේද? මම මෙහෙම ඇහුවොත් ඔබේ උසස් අධ්‍යාපනය හරියට නිම කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඔහු සතුටින් ජීවත් වෙන්නේ නැද්ද? ඒ වගේම තමන්ගේම කියන නිවසක් නැති කෙනෙක් සතුටින් ජීවත් වෙන්නේ නැද්ද? තමන්ටම කියලා වාහනයක් නැති කෙනෙක් සතුටින් ජීවත් වෙන්නේ නැද්ද? ඒ වගේම දරුවෝ නැති අය සතුටින් ජීවත් වෙන්නේ නැද්ද? සතුටින් ජීවත් වෙනවා නේද? එහෙනම් මේ මොකක්ද මේ සතුට කියන්නේ? කොහෙද මේ සතුට තියෙන්නේ? ඒක ඇත්තටම සොයාගත යුතු කාරණාවක්. අපේ රටේ මං කලිනුත් කිව්වා පොඩි ගැටලුවක් තියෙනවා කියලා. මොකද සතුට හැමතිස්සෙම අපිට දුරයි. අපි හිතනවා යම් යම් දේවල් වලට පස්සේ තමයි අපිට සතුට හම්බ වෙන්නේ කියලා. හැබැයි දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන පින්ලන්තය වගේ රටවල් වල අපි 3 වසර 4 වසර වගේ පන්තිවල දරුවන්ගෙන් ගිහිල්ලා ඇහුවොත් ඒ කුඩා අවධියේ පවා ඇයි පුතේ ඔයාලා ඉස්කෝලේ යන්නේ කියලා
ඒගොල්ලෝ කියන්නේ සතුටින් ජීවත් වීමට ඉගෙන ගන්න ඉස්කෝලේ එන්නේ. මොකද ඒගොල්ලෝ කියන්නේ to be happy. ඔවුන් මොකටද ඉස්කෝලේ එන්නේ? සතුටින් ජීවත් වීම සඳහා. දැන් මම 9 වසර සිට උසස් පෙළ දක්වා පාසල් වැඩසටහන් වලදී දරුවොත් එක්ක එකතු වෙද්දී අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඇයි පුතේ ඔයාලා ඉස්කෝලේ එන්නේ? මොකක්ද අපේ දරුවෝ කියන්නේ? ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න. එතකොට මට ආයි අහන්න වෙනවා. මොකද්ද? ඇයි පුතේ ඉගෙන ගන්නෙ? එතකොට එයාලා දෙන උත්තරේ තමයි ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න. එතකොට මට ආයිත් අහන්න වෙනවා. රස්සාවක් කරන්නේ ඇයි පුතේ? එයාලා කියනවා රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. එතකොට මට ආයිත් අහන්න වෙනවා. ජීවත් වෙන්න. කොහොම ජීවත් වෙන්නද පුතේ අපි රස්සාවක් කරන්නේ? අන්න එතකොට තමයි අපේ දරුවන්ට මතක් වෙන්නේ රස්සාවක් කරන්න ඕනි සතුටින් ජීවත් වෙන්න කියලා. පේනවද අපේ දරුවන්ට සතුට කොච්චර දුරින්ද තියෙන්නේ කියලා? ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ? මම ඔබෙන් අහුවොත් ওই ප්‍රශ්නට කොයි විදිහටම තමයි මට උත්තර හම්බ වෙන්නේ. ඇයි? ඒක අපේ සමාජය තුළ අපිට අපි පුරුදු වෙලා තියෙන විදිය. අපි හැමතිස්සෙම හිතනවා අපි විශ්වාස කරනවා අහවල් දේ ලැබුණොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්. අහවල් තැනට ගියොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. හැබැයි මම ඔබට යෝජනා කරනවා සතුට තියෙන්නේ බාහිර දේවල් වල නෙමෙයි. සතුට තියෙන්නේ තමන් තුළමයි. සතුට අපේ ඇඟේ වැඩි වැඩි අපිට තුරුල් වෙලා සතුට තියෙන්නේ. හැබැයි අපි ඒක දකින්නේ නැහැ. අපි ඈත තියෙන දේවල් දිහා බලනවා. බලලා හිතනවා අන්න අහවල් කාරණාව තුළ තමයි සතුට තියෙන්නේ කියලා අපි උත්සාහ කරනවා ඒක ළඟා කරගන්න. හැබැයි ඒක ළඟා කරගත්තට පස්සේ අපිට තේරෙනවා හිතපු තරම් සතුටක් නැහැනේ කියලා. එතකොට ඇත්තටම මේ සත්‍ය වශයෙන්ම සතුට හොයාගන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? මේ රහස හොයාගන්න නම් කරන්න ඕන දේ මෙන්න මේක. මොකක්ද? තමන්ව හඳුනා ගැනීම. මං ඇහුවොත් ඔබෙන් ඔබ කවුද කියලා. ඔබ හඳුනනවාද ඔබව? ඔබ ඔබේ හැකියා, දක්ෂතා, ලැබියාවන්, ඔබ ඔබේ වටිනාකම් සියල්ල ඔබ හඳුනනවද? සමහර විට ඔබ කියයි අපෝ මම දන්නවා මං ගැන. මම තමයි හොඳටම මං ගැන දන්නේ. මගේ හස්බන්ඩ් දන්නෙත් නෑ, මගේ වයිෆ් දන්නෙත් නෑ, මගේ දෙමෝපියෝ දන්නෙත් නෑ, කොටින්ම කියනනම් මගේ හොඳම යාළුවා දන්නෙත් නෑ මං කවුද කියලා. මම තමයි හොඳටම දන්නේ මං කවුද කියලා. ඇත්තටම ඒක ඇත්තද? නැවත සැරයක් හිතන්න මම ඔබට යෝජනා කරනවා. ඇත්තටම ඔබ ඔබ වඳුනනවාද? ඇත්තටම අපි වඳුරන්නේ නැහැ අපි. ඇයි මම එහෙම කියන්නේ? මේ නූතනේ මනෝවිද්‍යාව තුළ විවිධ උපක්‍රම තියෙනවා, අපි පාවිච්චි කරනවා තමන්ව හඳුනා ගන්න. අපි හැමෝම මිනිසුන් තුළ මෙන්න මේ කියන කොටස් හතර තියෙනවා. එතකොට මෙන්න මේ කියන කොටස් හතරම තියෙනවා. මොකද්ද? එක කොටසක් තමයි මේ විවෘත කොටස. ඒ තුළ මොකද වෙන්නේ? ඒ තුළ ඔබ ඔබ ගැනත් දන්න කොටස තියෙනවා, ඔබ ගැන අනිත් අය දන්න කොටසක් තියෙනවා. ඒ වගේම තවත් කොටසක් තියෙනවා මෙන්න මෙතන, සැඟවුණු කොටස. ඒ සැඟවුණු කොටසේ තියෙන්නේ මොනවද? මම මම ගැන දන්නවා, හැබැයි අනිත් අය මං ගැන දන්නේ නැහැ. එහෙම කොටසක් නැද්ද ඔබේ ජීවිතය තුළ? තියෙනවනේ. අපි කොච්චර කිව්වත් අපි ඕපන්, හරිම ඕපන් වම කියලා අපි හැමෝගෙම ජීවිත තුළ මෙහෙම මම විතරක් දන්න කොටසක් තියෙනවා. ඔබ විතරක් දන්න කොටසක් ඔබේ ජීවිතය තුළ තියෙනවා. තව කොටසක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ කොටස. මේ අන්ධ කොටස නැත්නම් බ්ලයින්ඩ් ඒරියා කියලා අපි කියනවා. මේ කොටසේ තියෙන්නේ මොනවද? මම මං ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඔබ ගැන දන්නේ නැහැ. හැබැයි සමාජයේ ඉන්න අනිත් අය ඔබ ගැන දන්නවා. එතකොට මෙන්න මේ විදිහට කොටස් තුනක් සමග වඩාත්ම වැදගත් කොටස වෙන මෙන්න මේ රතු පාටින් මං සලකුණු කරලා තියෙන නොදන්නා කොටස තියෙනවා. මේ නොදන්නා කොටස තුල තමයි අපි කියන විභව ශක්තියින් අපේ සතුල තියෙන දක්ෂතාවයන් සියල්ල කැබ්බෙලා තියෙන්නේ. ඔබේ කැමැත්ත, ලැබියාව, හැකියාව, මේ බොහෝ දේවල් ගැබ්බෙලා තියෙන කොහෙද? මේ නොදන්නා කොටසේ. හැබැයි මේ නොදන්නා කොටසේ තියෙන සමහර දේවල් ඔබ මේ වෙනකොට ජීවිතේ යම් යම් වෙලාවල් වල අත්දකලා තියෙනවා. බොහෝ විට ඔබට අනපේක්ෂිත විදිහට යම් කිසි දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණාම ඔබට
මොනහරි ලොකු දුකක් දැනුනහම ලොකු සතුටක් දැනුනහම ඒත් අධික ලෙස ඔබ කෝපයට පත් වුනහම ඔබට මේ ශක්තිය නිබේම එළියට එන අවස්ථාවන් තියෙනවා. මොනවද ඒ අවස්ථාවන්? ඔබ කියලා ඇති තව කෙනෙක් එක්ක මට මොනවා වුණාද දන්නේ නැහැ ඒ වෙලාවේ. මට කොහෙන් ආවද දන්නේ නැහැ ඒ හයිය. ඔබ කියලා නැත්නම් සමහර වෙලාවල් ඔබේ ජීවිතය තුල මම ඒක කොහොම දරාගත්තද දන්නේ නේද? අපි කියනවා එහෙම. ඒතර මේ කොහොමද අපි මේ නොදන්න දෙයක් නැත්නම් අපි තුල මෙච්චර කල් නොතිබුණා කියලා අපි හිතන් හිටපු දෙයක් මතුවුනේ කොහෙ තිබිලාද? මෙන්න මේ කොටස තුල තිබිලා. එහෙනම් මේ නොදන්නා කොටස තුල තියෙනවා අපි තවමත් අපි ගැන නොදන්නා බොහෝ දේවල්. ඒ නිසා වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ නොදන්නා කොටස අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම. මේ කොටස අවබෝධ කර ගැනීම තුළින් අපිට සතුට අපි කරා ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කොටස අවබෝධ කර නොගැනීම තුළ බොහෝ සමාජ ප්‍රශ්න මතුවලා තියෙනවා. උදාහරණයක් විදිහට මම ඔබට එක සමාජ ප්‍රශ්නයක් මම කියන්න. අපේ රට විරකියාවෙන් බොහොම ඉහළයි නේද? විරකියාව අපේ රටේ ගැටලුවක්. දැන් ඔබ කල්පනා කරයි විරකියාවට කොහොමද මෙතන බලපාන්නේ මේ අපි තුල තියෙන අපි නොදන්නා කොටස බලපාන්නේ කියලා. ඇයි බලපාන්නේ නැත්තේ? බලපානව ප්‍රධානම සාධකයක් මේක. මෙතෙන්ට විසඳුම දුන්නොත් අපේ රටේ විරකියා අපේ රටේ නෙමෙයි ඕනම රටක විරකියාව බොහෝ විට අඩු කරන්න පුළුවන්. ඒ හරහා තවත් සමාජ ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. ඇයි? අපේ දරුවෝ ඉගෙන ගන්නේ ඕන්ට හරියටම ගැලපෙන විෂයන්ද? ඕන් උසස් පෙළට හදාරන්නේ අපේ රටේ ඉන්න සියලුම දෙනා. උසස් පෙළට හදාරන්නේ ඕන්ට වැඩිම දක්ෂතාවයක් තියෙන විෂයද? විෂය ධාරාවද? ඊගාට ඕන් විවිධ පාඨමාලා කරන ඕන්ට ගැලපෙනම පාඨමාලාවද ඕන් කරන්නේ? මෙහෙම ගිහිල්ලා ඕන් රැකියාගත වෙනවා. ඉගෙන ගන්න තමන්ට ගැලපෙන දේ නෙවෙයි නම් ඕන් රැකියාගත වෙන්නේ තමන්ට ගැලපෙන ශේෂ්ත්‍රයේ නෙමෙයි. එතකොට උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයිද? බැහැ නේද? එතකොට සතුටින් ඔහු සතුටින් නොසිටීම තුළ ඔහුගේ පවුල සතුටින් ඉඳීද? ඔහු අවට සිටින අය සතුටින් සිටීද? ඔහුගේ ජීවිතය ඔහුට කැමති ආකාරයකට ගත කරන්න පුළුවන්කම ලැබෙයිද? නෑ නේද? එහෙනම් මොකද වෙන්නේ? අතෘප්තියෙන් ජීවත් වෙන කොටසක් බිහි වෙනවා. මේ අතෘප්තියෙන් ජීවත් වෙන කොටස වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ හරහා විවිධ ගැටලු, පෞල් ප්‍රශ්න, පෞල් ආරවුල්. ඒ සතුටින් නෙමෙයිනේ. දැන් අපි හිතනවා වෘත්ති ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි කියන්නේ දෙකක් කියලා. හැබැයි වෘත්ති ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ එකක් මත එකක් කැපෙනවා. එතකොට මේ කාරණාව අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඔබ වෘත්ති ජීවිතය තුළ ඉන්න සතුටින් නෙමෙයි නම් ඔබට කාර්යාලය තුළ හෝ ඔබ වැඩ කරන පරිසරය තුළ යම් ගැටලුවක්කට මුහුණ පාන්න සිද්ධ වුණා නම් ඔබට ගෙදර ඇවිල්ලා මුකුත් සිද්ධ වුණේ නැහැ වගේ සින්දුවක් කියගේ සතුටින් ඉන්න පුළුවන්ද? අනිත් අයත් එක්ක සතුටින් කතා බහ කරන්න පුළුවන්ද පොලිස් සමාජිකයෙක් එක්ක? බැහැ. ඔබ එහෙම පීඩනයකින් ඉන්න වෙලාවක පොලිස් සමාජිකයෙක් ඇවිල්ලා මොකක් හරි දෙයක් ඇහුවොත් ඔබට සමහර විට ඔබේ පීඩනය එතනින් පිට වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන පවුලේ ප්‍රශ්න. මේ විදිහට මේවා සමාජ ප්‍රශ්න බහුතරයක් නිර්මාණය වීමේ කොනක් මෙන්න මෙතන තියෙනවා. මොකද්ද කොන? මේ තමාව හරියට අවබෝධ කර නොගෙන දේවල් අපි ළඟා කර ගැනීම තුළ. ඒ වගේම තමයි මේ හැකියාව හඳුනා ගැනීම තුළ ඔබ ඔබේ ජීවිතය විශාල වෙනසකට ලක් කරනවා. ඔබේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් නැත්නම් හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි ඔබ ඔබව නිවැරදිව හඳුනා ගැනීම. මේ නිවැරදිව හඳුනා ගැනීම තුළ ඔබ තුළ සැඟවිලා තියෙන දෙවන්ත විභවතාවයේ එළියට එයි. ඒ දෙවන්ත විභවතාවයේ එළියට එන බවට තියෙන එක සාක්ෂියක් තමයි ඔබට මම මේ පෙන්වන්න යන්නේ. මේක ස්වභාව ධර්මයේ ඉබේ පටිගත වෙච්ච පොඩි දර්ශනයක්. නමුත් මේක තමයි ස්වභාව ධර්මයේ නීතිය. මේක තමයි ස්වභාව ධර්මයේ ගැබ්බලා තියෙන සත්‍ය. එහෙනම් ඔබ හිතන්න මේක බලලා මේ චූටි සතාට මෙපමණ වූ විභව ශක්තියක් තියෙනවා නම් මට මනුසතා කියන කෙනා මේ ලෝකේ ඉන උසස්ම සත්වයා කියන කෙනා මට කොච්චරනම් විභව ශක්තියක් විභවතාවයක් ඇතිද මන් තුළ? ඇයි මං මේක හොයාගත්තේ නැත්තේ කියන ගැටලුව ඔබට ඒ නැත්තම් මම තව හොයන්න ඕනි. මම මා සතුව තව දේවල් ඇති කියන එක ඔබට අවබෝධ වෙයි. හරි, අපි බලමුකෝ මේක.
අපිට මොකද හිතෙන්නේ එකපාරට ගෙම් බව දැක්කහම හිතෙනවා මැස්සා කවුද ගෙම්බට කියලා නේද? හැබැයි මොකද වෙන්නේ අවසානයේ? එතකොට ඔබ සත්තුවත් මේ හා සමානම මේ වගේ දස දහස් ගුණයකින් ඉහළ විභව ශක්තියක් තියෙනවා. මේ ශක්තිය, මේ හැකියාව, මේ දේ ඔබ තුළ තියෙන හොයාගන්න. ඔබේ රුචි අරුචිකම්, ඔබේ හැකියාවන්, ඔබේ ලැබියාවන්, ඔබේ කැමැත්ත හොයාගෙන ඒ අනුව යන්න. අපි මේක අපේ දරුවන්ට කියලා දෙන්න. ඇයි? අපේ දරුවෝ මුල ඉඳන්ම එයාලා කැමති දේ කරොත්, එයාලගේ හැකියාවන් අඳුරගත්තොත් එයාලට අවශ්‍ය තැනට එයාලට යන්න පුළුවන්කම ලැබෙනවා. මේ මොකද්ද? ඔබට මේක පේනවා නම් මේක ඉතාම පෞෂවත් ගසක් නේ. අනිත් ගස් අතරින් ඉතාම ඉහළ පෞෂයක් සහිත ගසක්. හැබැයි මේ ගස මම උපමා කරනවා ගසක් විදිහට නෙවෙයි, මේක මේ පුද්ගල චරිතයක් විදිහට. තමා තුළ තියෙන ශක්තියන්, විභවතාවයන්, දක්ෂතාවයන්, හැකියාවන් අඳුනාගෙන ඒ ඔස්සේ සතුට ළඟා කරගත් පුද්ගලයෙක් මෙන්න මේ ගස වගේ. මේ ගස මල් පිපෙන කාලයට, ගෙඩි හැදෙන කාලයට ඉතාම හොඳින් ඵලබර වෙනවා ඇති නේද? මේ ගස යට ඉන්න අයට හොඳ සෙවණක්, හොඳ සිසිලක් ලබා දෙනවා ඇති. එතකොට අර තමාගේ හැකියා, දක්ෂතා හඳුනාගෙන තමාට අවශ්‍ය තැනට ගිය පුද්ගලයින්ට, තමාගේ සතුට තමා කරා ළඟා කරගත් පුද්ගලයින්ට මෙන්න මේ විදිහට අනිත් අයටත් සතුට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බලන්න මේ ගස, මේකත් ගසක් නේද? මේ ගස දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? තමා සතු විභවතාවයන්, තමාගේ ශක්තියන්, තමාගේ හැකියාවන්, තමාගේ වටිනාකම් කිසිවක් හඳුනා නොගෙන නේද? අර ඇයි පුතේ ඉස්කෝලේ යන්නේ කියලා හැම ඉගෙන ගන්න, ඇයි ඉගෙන ගන්න කියලා හැම රස්සාවක් කරන්නේ නේද? අන්න ඒ විදිහට ඉගෙන ගන්නම් වාලි ඉගෙන ගත්ත රස්සාවක් කරන්න ඕනි හින්ද රස්සාවක් කරපු කරන එන්න එහෙම චරිතයක් නේද අපිට මතක් වෙන්නේ? ඒ වගේ චරිතයක් මේ වගේ ගසක් නේද? එතකොට මේ ගසට පුළුවන් තව කෙනෙකුට සතුට දෙන්න, තව කෙනෙකුට සෙවණ දෙන්න, තව කෙනෙකුට හොඳට ඵලබර දරලා ඵල ලබා දෙන්න පුළුවන්කම ලැබෙයිද? මේ වගේ චරිතයක් තියෙන පුද්ගලයෙක් සතුටින් ජීවත් වෙයිද? නැහැ. සතුට නැති පුද්ගලයා කොහොමද තව කෙනෙකුට සතුට දෙන්නේ? අනාගතයේ මේ පුද්ගලයා ගොඩනගන පවුල, ඒ පවුලේ සමාජිකයන් සතුටින් ඉඳීද? එතන එතකොට සතුට නැති කමේ නැත්නම් අතෘප්තියෙන් ජීවත් වීම තුළ විවිධ කායික මානසික ගැටලු ඇති වෙනවා. එහෙනම් මේ ගැටලු ඇති නොවී අපිට සතුටින් ජීවත් වෙන සමාජයක් නැත්නම් මෙන්න මේ වගේ හොඳ පෞෂයෙන් යුක්ත නැත්නම් හොඳ සතුටින් පිරුණු හොඳින් ජීවත් වෙන අනිත් මිනිසුන්ට සතුට බෙදෙන මිනිසුන් කොටසක් ගොඩනගීමට අපිට අවශ්‍යයි. අපි මේ වැඩේ කරමු. අපි මේ වැඩේ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි මේ දේ හොයාගන්න ඕනේ. අපි තුල සැඟවිලා තියෙන තවමත් අපි හොයාගෙන නැති ශක්තියන් ටික අපි හොයාගමු, හැකියාවන් ටික හොයාගමු, ලැබියාවන් ටික හොයාගමු. ඒ ඔස්සේ අපිට සතුට ළඟා කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒක හොයා නොගන්නා තාක්කල් මොකද වෙන්නේ? අපි තව කෙනෙක් දිහා බලන් ඉඳලා එයාට එතෙන්ට යන්න පුළුවන්, අම්මටත් අරගේ වගේ ගියත් මා හදනවා. එහෙම තමයි අපේ ගොඩක් දෙනා හිතන්නේ. අපි හිතන්නේ පෙළඹිලා තියෙන්නේ එහෙමයි. ඉතින් එහෙම ගියොත් ඔබට අවසානයේ මොකද වෙන්නේ? ඔබව අහිමි වෙනවා. නිසා ඔබට ඔබව හොයාගත්තොත් ඔබට ඔබේ සතුට හොයාගන්න එක හරිම පහසු වෙනවා. ඒ නිසා අපි මේ කාරණාව ගැන වැඩි දුර හිතමු. අපේ දරුවන්ට අපි මේක කියලා දෙමු. අපේ දරුවන්ට මේක කියලා දෙන්න නම් අපි දැනුවත් වෙලා ඉන්න ඕනි. ඒකයි වැදගත්ම කාරණාව. ලොකු කකුලු ඇදේට යන ගමන් පොඩි කකුලන්ට කෙලින් යන්න කියන්න බෑනේ. ඒ නිසා අපි අපේ සතුට හොයාගමු. සතුට තියෙන්නේ කොහෙද? බාහිර දේවල් තුල නෙමෙයි. සතුට තියෙන්නේ ඔබ තුලමයි. ඒ ඔබ තුල තිබෙන සතුට හොයා ගැනීම තුළින් ඔබට සමාජයට සතුට බෙදන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ සමාජයට සතුට බෝ කිරීමේ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඒ සත්කාර සඳහා දායක වෙමු අපි. අපිට අපේ සතුට ලබා ගැනීම තුළ, අපේ විභවතාවයන්, ශක්තාවයන් අවබෝධ කර ගැනීම තුළ ඉතා විශාල දෙවැන්ත වූ කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මට මතකයි, ඔබට මතක නම් එක දවසක් ලලිත් මහත්මයා එතුමාගේ දේශනාවකදී කිව්වා, අර ලිඳට වැටිච්ච මිනිස්සේ නේද, ගැඹුරු ලිඳකට වැටුණු මිනිස්සේ බේරගන්න අනිත් අය කඹයක් පයන් ඉන්න ගිය වෙලාවේ ඒ ලිඳට කබරේක් වැටෙනවා.
එතකොට අර ළිඳේ හිටපු මිනිස්සයා ගොඩට ඇවිල්ලා අර කඹේ හොයන් එද්දි අර කට්ටිය ඇහුවාම අර කඹේ හොයන් ආපු අය කොහොමද ඔබ ගොඩට ආවේ කියලා ඔහු දන්නේ නැහැ. එතකොට ඒ ඔහු දන්නේ නැති ඔබේ ඔහුගේ හැකියාව කොහෙද තිබිලා තියෙන්නේ? අන්න අර තැඟවුණු නැත්නම් නොදන්නා කොටසේ. ඔහු දැනගෙන හිටියේ නැහැ ඔහු තුළ එහෙම හැකියාවක් තියෙනවා කියලා. කවුරුත් ඇවිල්ලා උස්සල ගොඩෙන් තිබ්බේ නැහැනේ. ඔහුම තමයි ආවේ. හැබැයි කිසිදු ආධාරයක් උපකාරයක් නැතුවයි ඔහු උඩට ආවේ. එහෙනම් මෙන්න මේක අපි අවබෝධ කරගමු. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඇයි ඔහු දන්නේ නැතුවයි ඔහු ඒ වැඩේ කරේ? ඔහු අවිඥානිකවයි ඔහුගේ හැකියාව මතු කරගත්තේ. හැබැයි ඔහුට ඒක නැවත භාවිතා කරන්න බැහැ. ඇයි අවිඥානිකවනේ ඒක මතු වුනේ? හැබැයි අපි සවිඥානිකව අපේ මේ හැකියාව දක්ෂතාවය හඳුනා ගත්තොත් අපිට ඒක නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. නැවත නැවත භාවිතා කිරීම තුළින් අපිට බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අපි තුළ සැඟවිලා තියෙන මේ දේවල් හඳුනා ගැනීම අපේ ජීවිතේ මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ ජීවිතේ වෙනස් කරන තැනක් බවට පත් වෙයි. ඔබ අහලා ඇති ඔබ දැකලා ඇති සමහර විට ජීවිතයේ සමහර අවස්ථාවල සමහර පුද්ගලයෝ කියනවා සාර්ථකත්වයට පත් වෙච්ච සතුටින් ජීවත් වෙන මිනිස්සු කතා කරන ඔවුන්ගේ පසුකාලීන ඒ කියන්නේ අතීත ජීවිතය ගැන සමහර සම්මුඛ සාකච්ඡාවල ඔවුන් කියනවා මම දැනගෙන හිටියේ නෑ මට එහෙම ඒ දේ පුළුවන් කියලා. එදා තමයි මම දැනගත්තේ මට ඒක පුළුවන් කියලා. එදා තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මේ කතාවල් ඔබ අහලා නැද්ද? අහලා තියෙනව නේද? එහෙනම් ඇයි ඔවුන්ට පුළුවන් නම් ඔවුන්ගේ ඇතුලේ තියෙන ඒ හැකියාව දක්ෂතාවය මතු කරගන්න ඇයි අපිට බැරි? හැමෝටම පුළුවන්. අපි හැමෝම අපේ සතුව තියෙන මේ සැඟවුණු දේ හොයාගත්තොත් මොකද වෙන්නේ? අපි හැමෝම සතුටින් ඉඳි. එතකොට මුළු රටම සමස්තයක් විදිහට සතුටින් ඉඳි. සතුටින් ජීවත් වෙන්න පටන් ගනි. එහෙම වුණොත් අපේ රටේ තියෙන මේ බොහෝ ගැටලු, බොහෝ සමාජ ප්‍රශ්න අවම වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අවබෝධ කරගමු අපි සතුට තියෙන්නේ බාහිර දේවල් පසුපස නෙමෙයි. සතුට තියෙන්නේ අපි තුළමයි. මම මේ කතාව යම්කිසි කතාවක් ඔබට කියනවා. ඔබ මේක අහලා ඇති සමහර විට. පුරාණේ දෙවිවරු දේව සභාවේ එකතු වෙලා කතා වුණාලු මිනිස්සුන්ට වැදගත්ම දෙයක් අපි දෙන්න යනවා දැන් කියලා මහා බ්‍රහ්මයා කිව්වලු. සතුට තමයි මිනිස්සුන්ට තියෙන වැදගත්ම දේ. මේක ඔවුන්ට ලේසියෙන් ගන්න බැරි තැනක හංගන්න ඕනි කියලා. එතකොට එක එක දෙවිවරු යෝජනා කරාලු එක එක තැන්වල මේක හංගමු කියලා. එක දෙවිවරයෙක් යෝජනා කරාලු අනාගතයේ ඔවුන් අන්තර්ජාලය කියලා එකක් හොයාගන්නවා. මේක මහා ජාලයක්, මහා පැටලිල්ලක්. මේක ඇතුළට ගියායට ලේසියෙන් මේකේ ඉන් එළියට එන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් මේක තුළ අතරමං වෙනවා. එහෙනම් මේකේ අපි මේ සතුට හංගමු කියලා. එතකොට තව දෙවිවරු කීප දෙනෙක් කියවලු නෑ නෑ ඒ යුගයේ විද්‍යෝන් YouTube, Instagram, Facebook ඒ විදිහට තව තව දේවල් හොයාගන්නවා. මේ අන්තර්ජාලය තුළට විසෙන්න පුළුවන්. එතකොට ඔවුන් දවසේ වැඩි කාලයක් ගෙවන්නේ ඒ තුළ. ඒ නිසා ඔවුන් නික්මනීම මේ සතුට හොයාගනි කියලා. ඊට පස්සේ මෙහෙම සාකච්ඡා කරමින් ඉඳිද්දි මහා බ්‍රහ්මයාක් කිව්වලු හරි මම දන්නවා කොහෙද සතුට හංගන්න ඕනි කියලා. කොහෙද කියලා එතුමා කියලා තියෙනකෙද මේ සතුට හංගන සුදුසුම තැන මිනිසා තුළ. මිනිසා හරි දක්ෂයි බාහිර දේවල් හඹාගෙන යන්න. හැබැයි ඉතාම බුද්ධිමත් සුළු පිරිසක් විතරයි තමන්ගේ අභ්‍යන්තරය හොයන්නේ. තමන්ගේ අභ්‍යන්තරයට එබිලා බලන්නේ මොනවද මංගාව තියෙන්නේ කියලා. ඒ ඉතාම සුළු බුද්ධිමත් පිරිස සතුට සොයාගනි. එහෙම වෙලා ඔවුන් සතුටින් ජීවත් වෙයි. ඒ නිසා සතුට හංගන්න හොඳම තැන මිනිසා තුළමයි, මිනිසාගේ අභ්‍යන්තරයමයි කියලා දෙවරු තීරණය කරන්නේ. ඉතින් මේක නෙමෙයිද ඇත්ත? ඇත්තටම මේක නේද වෙන්නේ? අපි බාහිර දේවල් පස්සේ ගිහිල්ලා 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 අන්තිමට මොකද වෙන්නේ? හති වැටෙනවා. අවසානයේ අපිට එතන සැබෑ සතුට හම්බ වෙනවද? නැහැ. එහෙනම් මේ සියලු ගැටලු වලට, මේ බොහෝ ගැටලු වලට විසඳුම තියෙන්නේ අපි තුළමයි. අපි අපේ දේ හඳුනා ගනිමු. අපේ අභ්‍යන්තරය අපි හඳුනා ගනිමු. ඒක අපි පාවිච්චියට ගමු. ඒ තුළින් සමාජයට සතුට බොහෝ කරමු. අපේ දරුවන්ට සතුටින් ඉන්න විදිය උගන්වමු කියලා දෙමු. එහෙනම් මට අවශ්‍ය වුණේ ඔබට මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ කාල සීමාව මාත් එක්ක ගත කිරීම සම්බන්ධව ඔබට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආරාධනා කරනවා අපි සතුට බොහෝ කරමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ජීවිතයේ අවසාන මොහොත දක්වා සතුටින් ජීවත් වීමේ හැකියාව
ශක්තිය ලැබේවා. ඒ වගේම ආරචාර්ය පදනමට මම බොහෝම ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව සියලුම සංවිධායක මණ්ඩලයට